සුබ සන්ධ්‍යාවක් ඔබ ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදාන මම නිශාන්ති දිල්රුක්ෂේ මුලින් මව දහනේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත රංජන් අත්තරංගෝජය පක්ෂ සමාජිකත්වයක් අත්widetilde වෙයි CIT ආ රාජිත මාත්‍යට සැලකූ හැටි ඉතත් මම මාධ්‍ය මග හරලා නෑයි लोव बलवतुन सिउदेना एकमदा श्रीलंका विटे यूरोपा संगमय एलटीटी याली तहनम कराए पनास हतकट दिवि अहिमिकल काश्मीरे हिमकुनाटुव सिंबाब्वे संचारेन पसु विस्सई विस्स नायकत्वे वेनसा देशीय प्रवृत्ति पार्लिमेंतु मंत्री रंजन रामनायक महता अत्तरंगोट गेनुना माधिवेल पिहिटे मंत्री निवास वलदी अत्तरंगोट गत रंजन रामनायक महता मीट सुलु वेलावकट पेर कोलंब अपराध कोट्टासे वेत रगेन गिया एपिलिबंद तोरतुरु प्रवृत्ति विकाशे अतरतुरु बलापोरोत्तु वन्न පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද පෙනී සිටියා. ඒ රෝහලෙන් පිටව ගිය වහාම එම දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස අධිකරණයේ කර තිබූ නියෝගයකට අනුවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පිටව ගිය රාජිත සේනාරත්න මහතා මාධ්‍යට දැක්වූයේ මෙවැනි ප්‍රතිචාරයක්. ये रात्रि रोहलिन पिटवगे राजित सेनारत्न महता अद पेरवरुवे अपराध परीक्षण दिपार्तमेंतुवट पेमिनिया पैतुनकट अधिक कालयक अपराध परीक्षण दिपार्तमेंतुव ओहुगेन प्रकाश लबागत्ता इन अनतुरुवाई ओहु अपराध परीक्षण दिपार्तमेंतुवेन पिटत्वगे पसुगिय दिसंबर 26 वन दिन सिट दिन 18 तिस्से नारायण पिट लंका पौद्गलिक रोहली निवासकव सिटी राजित सेनारत्न महता रोहलिन पिटवगे ये रात्रियेदी රාජිත සේනාරත්න මහතා රෝහල්ගත වූයේ ආන්දෝලනාත්මක සුදුවැන් සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සොයමින් සිටියේ. රෝහලේදී අත්අඩංගුවටගත් මන්ත්‍රීවරයා මහේස්ත්‍රාත් වෙත යොමු කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරයට නියම කෙරුණා. එහෙත් ඔහු රෝහලින් බුදා හැරීමට ඔහුගේ වෛද්‍යවරයා ඉඩ ලබා නොදීම හේතුවෙන් එම රෝහලේම නතර වී සිටියා. පසුව අධිකරණයේ මගින් ඔහුට අප නියම කෙරුණා. ඒ රෝහලින් පිටව ගිය විගස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටිය යුතු බව දන්වමින් මන්ත්‍රීවරයාට අප ලබා දීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ලබා තුන් නියෝගයේ අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කළේ මේ අතරයි. එම පෙත්සම ලබන 17 දා කැඳවීමට කොළඹ මහාධිකරණය දින නියම කළා. රාජිත සේනාරත්න මහතා අප මත මුදා හැරීමට කළ නියෝගය සංශෝධනය කර ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නීතිපතිවරයා ප්‍රතිශෝධන පෙත්සමින් ඉල්ලා තිබෙනවා. පෙත්සමේ වග උත්තරකරුවෙකු ලෙස නම් කර ඇති රාජිත සේනාරත්න මහතාට මේ ළඟ දින අධිකරණයේ පෙනී සිටීමටද කොළඹ මහාධිකරණයේ ඊයේ නොතිසි නිකුත් කළා. මේ අතර සුදුවැන් මාධ්‍ය හමු සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සිසු සැකකරුවන් 3 දෙනාද මේවන විට අප මත නිදහස්ව සිටිනවා. ඒ මාධ්‍ය හමුවට එක් වූ දෙදෙනා හා ඔවුන්ට රුපියල් ලක්ෂ 20ක් ලබා දෙන බවට පොරොන්දු වූ බව කියන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රෝමි මොහොමඩ් යනායයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනුණා. මාදිවිල පිහිටි මන්ත්‍රී නිවාසවලදී අත්අඩංගුවටගත් රංජන් රාමනායක මහතා මීට සුළු වේලාවකට පෙර කොළඹ අපරාධ කොට්ටාසයේ වෙත රැගෙන ගියා. ඒ පිළිබඳ දර්ශන දැන් බලමු. Hello.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වයේ తాවකාලිකව අතිටුවීමට තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජකාරියවස මහතා පවසනවා. මේ අතර රන්ජන් රාමනායක මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ස්ථාන කිහිපයකදී විවිධ අදහස් පළ වුණා. පක්ෂයට ලැබුණු විවිධ ෆැමිනිලි සියල්ල සැලකිල්ලට අරගෙන පක්ෂයේ විසින් පක්ෂ නායකතුමාට ඒ පිළිබඳව දැනුම් දීමෙන් පසුව එතුමා තීරණය කරනු ලැබුවා රංජන් රාමනායක මැතිතුමාගේ පක්ෂ සමාජිකත්වය తాවකාලිකව තහනම් කරන්නත් ඒ වගේම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරලා ඒ අනුමත කරගන්නත් තීරණය කරනු ලැබුවා. රංජන් රාමනායක මහතාගේ ප්‍රශ්නය පිළිබඳ ඉතාමත්ම කනගාටුයි ආගමික විශේෂයෙන් උද්දාගමට ඒ වගේම අනික් ආගම් වලට YouTube එක හරහා ගියපු ප්‍රචාරය තුළ විශාල පීඩනයකට පත් වෙලා තියෙනවා. මේක විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ නැත්නම් පක්ෂයක් හැටියට මේක ඒ අයගේ දැනුවත් වීමෙන් හොයන්නරලා ඉඩ දෙනවා. රන්ජන් රාමනායක මේ හඳපට එළියට ආම තුල පහුගිය යහපාලනේ මේ රටේ උගතුන් බුද්ධිමතුන් කියලා ඉන්න විනසුරුවන්ව අද නැති කරලා ඉවරයි. කලාකාරයින්ව නැති කරලා ඉවරයි. දේශපාලඥයන්ව නැති කරලා ඉවරයි. පොලිසිය විනාශ කරලා ඉවරයි. වොයිස් කඩ දාගෙන රට විශාල අවුල් භාගයකට පත් වෙලා තියෙනවා. ඒක අපි දකින්නේ සමාස් මේ සමත් සදාචාර පද්ධති විශාල පිළිහිමක්. මේ රටේ සියලු දෙනාම අද බලාගෙන ඉන්නවා මේකට යම් කිසි කටයුත්තක් වෙයිද කියලා. අපි දන්නවා මේ එළිය ඉන්න ඕන මිනිස්සු ඇතුළට ගිහින් තියෙනවා මේ ප්‍රශ්න නිසා. යහපාලනය කිව්ව රජේ බලයටපත් වෙලා කරලා තියෙන්නේ රන්ජන් රාමනායක පාවිච්චි කරලා පොලිසියේ අධිකරණයේ අය ඇපේට තබාගෙන කටයුතු කරලා තියෙනවා. එයත් එක්ක කතා කරපු සියලු දෙනාම බඩේ කින්දරෙන් ඉන්නවා කියලා අපට ආරංචි. පහුගියේ යහපාලන රජෙත් එක්ක ඩීල් දාපු පාර්ලිමේන්තුවේ හිටපු කට්ටිය ගැන තමුන්නාන්සලට ඉදිරි කාලේ බලා ගන්න පුළුවන්. රජය මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු කරලා රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කරලා තිනවන නම් රාජ්‍ය නිලධාරීන් එක්ක එකතු වෙලා කුමන්ත්‍රණ කරලා තිනවන නම් මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන්න මේ පිළිබඳව අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. එක්ක පාර්ලිමේන්තුවේ මන්ත්‍රීක හැටියට ඉන්න ලැබීම ගැන අපි කනගාටුයි. අපේ අති පූජනීය මහානායක සාන්දර වහන්සේට අපහාස කරමින් ප්‍රකාශපත් කරපු මිනිස්සෙක්. කිසිම ආගමකට ගෞරවයක් ක්‍රිස්තියානි ආගමකටත් ගෞරවයක් නැති මිනිස්සෙක්. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 111 ඈවගන්ති අනුව අධිකරණ කටයුතු වලට බලපෑම් කිරීම දඬුවම් ලැබිය යුතු වරදක්. ඒ අනුව යමෙක් අධිකරණයට බලපෑම් කළාය කියන එක ඔප්පු කළොත් වසරක සිර දඬුවමක් සහ දඩයකට යටත් විය යුතුයි. ඒ වගේම වසර 7ක ප්‍රජා අයිතිය තහනම් කිරීමක් කළ හැකියි. ජනාධිපතිවරට අපි කියනවා කරුණා කළා මේ සංසරණය වෙන හඬපට වහාම වාරණය කරන්න. මේ අදාළ පුජ්‍යලයා මොන වගේ මානසිකත්වයෙන් පෙරලෙකද කියන්න අපි දන්නේ නැහැ. විසඳිය යුතු තැන් දෙකයි තියෙන්නේ. ඉක්මනින් වෛද්‍යවරයෙක් ළඟට දාලා එක්කම ඌ අංගොඩ යවන්න ඕන. එහෙම නැත්නම් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගන්න ඕන මාස 6ක්වත්. බුදුහාඳුරුව ගැන යසෝදරා ගැන කොච්චර ලස්සන පුරාවෘත්ත අපි අහලා තියෙන්නේ. දැන් මූ බලාගෙන හැමෝ අම්මගේ මිනිහෙක් නේ මූ. ඒ කියන්නේ මාර විශයන් තෝගයක් දන්න එකෙක්. ලොව ධනවත් හා බලවත් රාජ්‍ය හතරක ඉහළ පෙළේ නියෝජිතයන් පැය 24ක් තුල මෙරටට පැමිණියා. ඇමරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය දිවයිනට පැමිණ ඇති අතර ඇය ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මැතිතුමා හමු වී සාකච්ඡා කළා. එමෙන්ම චීන විදේශ අමාත්‍ය වැන් ඊ මහතාද ජනාධිපතිතුමා හමු වී සාකච්ඡා කළා. ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමුතු මහතාද ශ්‍රී ලංකාවේ සංචාරයකට එක් වුණා. බිඳවැටුණු ආර්ථිකයේ යළි නගා සිටුවීම තම දුරකාලය තුළ ප්‍රධාන ඉලක්කයේ බව ජනාධිපතිතුමා මෙම ලෝක බලවතුන් හමුවේ කියා සිටියා. ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙල අගය කළ එම නායකයින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා උපරිම සහාය ලබා දෙන බව ප්‍රකාශ කළා. ජාතික ආරක්ෂාව යළි තහවුරු කරමින් ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීමට වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙල සියලු නියෝජිතයින්ගේ පැසසුමට ලක් වුණා. ජනාධිපතිතුමා අපේක්ෂා කරන සෑම ශේෂ්ත්‍රයකම කඩිනම් සංවර්ධනයක් අත්කර ගනිමින් රට ඉදිරියට ගෙන යාමට පූර්ණ සහාය ලබා දෙන බවයි විදේශ නියෝජිතයින් මෙහිදී අවධාරණය කළේ. මේ අතර මෙරට අධ්‍යාපන හා වෘත්ති පුහුණු ශේෂ්ත්‍රයේ පුළුල් කිරීම සඳහා ජපානය සහාය අඛණ්ඩව ලබා දෙන බව එරට පාර්ලිමේන්තු නියෝජිත කොසෝ යමමුටෝ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශ කළා. ඒ මහතා අග්‍රාමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදී මේ බව කියා සිටියේ. මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා ජපාන රජයේ සහාය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියා. එසේම ජපාන සංචාරකින් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණා.
ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට අවශ්‍ය සියලුම අව්‍යායුධ නොකඩවා ලබා දීමට රුසියාව එකඟතාව පළ කළා. මේ අතර ශ්‍රී ලංකා ජනාධිපතිතුමාට රුසියාවේ සංචාරයකටද ආරාධනා කෙරුණා. දෙවනට පැමිණි රුසියා විදේශ අමාත්‍යවරයා කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේ. රුසියා නියෝජිතයන් 42 දෙනෙකු සමග ඒ මහතා මෙරට සංචාරයට එක්ව සිටිනවා. දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනේට පැමිණි රුසියා විදේශ අමාත්‍ය සර්ජේ ලැව්රෝ මහතා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වුණා. ඒ විදේශ කටයුතු අමාත්‍යංශයේදී ඉන්නතුරුව දෙරටේම නියෝජිතයින් හා එක්ව දීපාර්ශවික සාකච්ඡා පැවැත්තුවා. ශ්‍රී ලංකාවත් රුසියාවත් අතර ආරක්ෂක දේශපාලනික වෙළඳ විද්‍යා හා තාක්ෂණික ඇතුළු ශාස්ත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණා. රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් රවිනාථ ආරියසිංහ, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරුන්ද දෙස් විදෙස් නියෝජිතයින් රැසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර ඒකාබද්ධ මාධ්‍ය හමුව පැවැත්වුවේ ඉන් අනතුරුවයි. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවත් රුසියාවත් අතර මිත්‍රත්වය දශක ගණනාවක් පැරණීමෙන්ම ශක්තිමත් වූවක් බවයි. We congratulate the Russian Federation on the tremendous progress and development achieved under the visionary leadership of the President Vladimir Putin. රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටින්ගේ නායකත්වයේ යටතේ දෙරට නව මිත්‍රශීලී මුහුණුවරක් ගෙන තිබෙනවා. රුසියා දේශපාලනයෙන් හා සාහිත්‍යයෙන් මෙරට සාහිත්‍ය හා දේශපාලනය පෝෂණය වුණා. ශ්‍රී ලංකාවේ ස්වයිරීභාවයට හා භෞමික අඛණ්ඩතාවයට සහය ලබා දීම සම්බන්ධයෙන් අප රුසියාවට ස්තුතිවන්ත වෙනවා. දෙරටම මන අවබෝධයකින් කටයුතු කරනවා. අද පැවැත් වූ ද්විපාක්ෂික සාකච්ඡාවද ඉතාමත් ඵලදායි බව සඳහන් කළ යුතුය. I look forward to continuing our collaboration to pursue and promote our shared interests. විශ්වාසය මත පදනම් වූ සමීප මෙන්ම දීර්ඝ මිත්‍රත්වයක් දෙරට අතර පවතින බවයි රුසියා විදේශ අමාත්‍ය සර්ජේ ලැව්රෝ මහතා අදහස් දක්වමින් කියා සිටියේ. способствует возобновлению чуть более года назад прямых рейсов. ශ්‍රී ලංකාවත් රුසියාවත් ඉතාමත් සමීපව කටයුතු කරනවා. විශේෂයෙන් නීති බලාත්මක කිරීම හා දෙරටේ ආරක්ෂක අමාත්‍යංශ ඉතාමත් සමීපව කටයුතු කරනවා. අපි ශ්‍රී ලංකා හමුදාවන්ට මෙරට ආරක්ෂාව සඳහා අවශ්‍ය වන සියලුම අවිආයුධ නොකඩවා ලබා දීමට සූදානම්. ශ්‍රී ලංකාව ජගත් සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවලදී රුසියාව ඉදිරිපත් කරන යෝජනාවලට සිය සහාය දැක්වීම සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙරට යථා තත්ත්වයට ගෙනීමට ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අපි සහයෝගය ලබා දෙනවා. එමෙන්ම ජනාධිපතිතුමාට රුසියාවේ සංචාරයක නිරත වන ලෙසටත් ආරාධනා කිරීමට මේ අවස්ථාවක් කරගන්නවා. මේ අතර දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනේට පැමිණි චීන විදේශ අමාත්‍ය වැන්ග් ඊ මහතාද විදේශ කටයුතු අමාත්‍යංශයේදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වුණා. දෙරට අතර සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම ඇතුළු කරුණු රසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. යුරෝපා සංගමේ LTTE තහනම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. යුරෝපා සංගමේ ත්‍රස්තවාදී සමාජිකින් සහ සංවිධාන පිළිබඳ ලයිස්තුව ඊයේ යාවත්කාලීන කළා. පුද්ගලින් 15 දෙනෙකු සහ සංවිධාන 21ක් ඊට අයත්. එම තහනම් ත්‍රස්ත සංවිධාන 21 අතරට LTTE සංවිධානයේද ඇතුළත්. යුරෝපා සංගමේ මගින් ත්‍රස්ත සංවිධාන ලයිස්තුවට නම ඇතුළත් කිරීමත් සමග එම සංවිධානයේට අරමුදල් රැස් කිරීම ආදිය තහනම් වෙනවා. එසේම දැනට අත්කරගෙන ඇති වත්කම් යුරෝපා සංගමේ තුල තහනම් වෙනවා. යුරෝපා රටවල් අතර ත්‍රස්තවාදයේ මැඩපැවැත්වීමේ අරමුණිනුයි යුරෝපා සංගමයේ මෙම් පියවරගෙන ඇත්තේ. පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා වනසේ හැසිරුණු වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරිය අධිකරණයේදී වැඳ සමාව ගත්තා. ආරක්ෂිත හිස්වැසුමක් නොමැතිව යතුරුපැදියකින් ධාවනය කරමින් සිටි තරුණියක වෙන්නප්පුර ප්‍රදේශයේදී පොලිස් රථවාහන අංශ නිලධාරීන් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටියේදී ඇයගේ සොහයුරිය වන අදාළ මන්ත්‍රීවරිය එම ස්ථානයට කඩා වැදී පොලිසියට බාධා කර තිබුණා. ඒ අනුව අත්අඩංගුවටගත් සැකකාරියන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද කටයුතු කරනවා. මෙම නඩුව මාරවිල මහිස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේ සැකකාර මන්ත්‍රීවරිය හා ඇයගේ නැගණිය වරද පිළිගැනීමට කැමැත්ත පළ කළා. ඒ අනුව සිද්ධියට මුහුණ දුන් පොලිස් නිලධාරීන් 7 දෙනාට විවෘත අධිකරණයේදී වැඳ සමාව ගැනීමටද ඔවුන් කටයුතු කළා.
කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතුව ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගින්න රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සිසුන් 12 දෙනා අපමත මුදා හැරුණා. රුපියල් ලක්ෂ 2 බැගින් වූ අපමත ඔවුන් මුදා හැරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ. මෙවැනි වැරදි යලි සිදු කළහොත් නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන බව මහේස්ත්‍රාත්වරිය අවධාරණය කළා. මෙම ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. එක්සත් ජාතික පක්ෂ අර්බුදයේ අනිද්දා වන විට විසඳාගත හැකි බව පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජකාරියවස මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. එලියට ගිහිල්ලා හැමතිස්සෙම ඇතුලේ කතා කරන ප්‍රශ්න කියනවනම් මං හිතන්නේ ඒක පක්ෂයට කරන ලොකු හානියක්. මාලේකම්වරයා වශයෙන් මම උත්සාහ කරන්නේ පුළුවන් තරම් මේ හැමෝම එකතු කරගෙන මේ යන්න. අපේ පක්ෂයේ තීන්දුව එක්සත් ජාතික පක්ෂයෙන් ගන්න. එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ විවිධ අදහස් මතවාද තියෙනවා. කොටසක් කියනවා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමත්, රණවීර කුසුම මැතිතුමත්, කරු ජයසිර මැතිතුමත් මේ තිදෙනාම එකට එකතු වෙලා යන්න ඕනේ කියලා කියන කොටසක් ඉන්නවා. තව කොටසක් ඉන්නවා සජිත් ප්‍රේමදාස මැතිතුමාට පමණක් ඒ ඔක්කොම දීලි වරලා එතුමා යන්න ඕනේ කියලා. මේ ඔක්කොම අදහස් තියෙනවා. බ්‍රහස්පතින්දා මේ පිළිබඳව සාකච්ඡා කරා. ඊට පස්සේ එදා හෝ ඊට ඉදිරි දිනයකදී අවසන් තීන්දුව ගන්න පුළුවන්. නායකතුමා රටේ සුබන් එතුමාගේ ප්‍රශ්නයක් නෑ එතුමා මම එතුමායෙන් ඇහුවා එතුමා කිව්වා අත් වශයෙන් මගේ කාලය පිළිබඳ ප්‍රශ්නයක් නෑ මම දැන් දේශපාලනින් ඉවත් වෙන්න ඕන වෙලාවක ලෑස්ති ඒ වගේම පක්ෂයේ අනාගතය ගැන හිතලා මේ ඔක්කොම එකතු කරලා වැඩපිළිවෙලක් හදලා එතුමා ඕන වෙලාවක ඉවත් වෙන්න ලෑස්ති කියන එක තමයි එතුමා කිව්වේ පක්ෂ අනාගතය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ අර්බුදයේ සම්බන්ධයෙන් අදහස් දක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කාන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ පක්ෂයේ ජේෂ්ඨින් මෙන්ම තරුණ කණ්ඩායම් එක්ව ඊට විසඳුම් ලබා ගත යුතු බවයි. තවත් එක්සත් ජාතික පක්ෂ නියෝජිතින් කීප දෙනෙකු මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ඉතා ඉක්මනින් මේ ප්‍රශ්න ඔක්කොම නිරවුල් කරලා කණ්ඩායමක් හැටියට ජනතාව ඉල්ලන විදියට මේ සියල්ලම වෙනස් කරගෙන අලුත් ගමනක් යන්න අපට පුළුවන් වෙයි. දක්ෂෝයි නවකෝයි කනිෂ්ඨෝයි ඔක්කොම එක තැනක තියාගෙන කණ්ඩායමක් හැටියට අපි ඉස්සරහට යන්න ඕන. එක්සත් ජාතික පක්ෂේ මං හිතන්නේ නායක හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා වරුදු 25ක් 26ක් මේ පක්ෂේ නායකත්වයේ දරලා තියෙනවා. එතුමා විවිධ අවස්ථාවලදී උත්සාහ කරා මේ පක්ෂේ ඉස්සරහට ගෙනියන්න. ඒත් එතුමාගේ අවසනාවටද අපේ අවසනාවටද මන් දන්නේ එතුමට රටේ නායකයා වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒක නිසා මම කියන්නේ මේ සතියන්තයේ පැවැත්වෙන පක්ෂේ නායකයා තීන්දුව කරන අවස්ථාවේදී පැහැදිලිවම ජනතා මතයට ඇහුම්කන් දීලා පක්ෂේ නායකයා හැටියටත් සජිත් ප්‍රේමදාස මැතිතුමා පත් කළ යුතුයි කියන යෝජනාව අපි සියලු දෙනාම ඒකමතික වෙනවා. 94 පක්ෂ වැටෙන අවස්ථාවේදී අන්පක්ෂේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල मंत्री कंडायम सह पक्ष कृति अधिकारी मंडल राहस्चंद पावत्ला विपक्ष नायक गेटू अभी विस्तगा मगे चंद अनिवार्य चंदे कटेना सजी प्रेमदास मेतुमा बाधेनो ප්‍රවීණ රංගදර ජයලත් මනෝරත්නයන්ගේ සේවය රටට අවශ්‍යම මොහොතක ඔහු අපට අහිමි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. ජයලත් මනෝරත්න මහතාගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා. එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සෙවණේ සිය කුසලතා වර්ධනය කරගත් ජයලත් මනෝරත්නයන් වේදිකාව රංගනයෙන් හා නිර්මාණ ප්‍රතිභාවෙන් අතික්‍රමණය කළ කලාකරුවෙකු බව ජනාධිපතිතුමා පෙන්වා දෙනවා. සාම්ප්‍රදායික නාට්‍ය කලාවෙන් උගද්දේ 90 නව නිර්මාණ බිහි කරමින් ඔහු විශාල සේවාවක් ඉටු කළා. ඒ හේතුවෙන්ම ශ්‍රී ලාංකීය වේදිකාවේ විශිෂ්ටතම නිර්මාණකරුවන්ගේ නාම අතරට ජයලත් මනෝරත්න නාමය දෙක්ව තිබෙනවා. වේදිකා නාට්‍ය මෙන්ම සිනමාව, රූපවාහිනිය, ගේපද රචන, පිටපත් රචන ඇතුළු සෑම කලා ශාස්ත්‍රයකම නියලමින් ඔහු කළ මෙහෙය මිල කළ නොහැකි බවයි ජනාධිපතිතුමා සිය පණිවිඩයෙන් සඳහන් කරන්නේ. ජයලත් මනෝරත්නයන්ට අවසන් ගෞරව දැක්වීමට දෙහය තැන්පත් කර ඇති බොරලැස් ගමුවේ නිවස වෙත කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. එකම හිමිකරුවෙකුට අයත් බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් 20 දිනකු තුවාල ලැබුවා. ඒ ඇතුළු තවත් පුවත් කිහිපයක් කෙටි සටහන විශේෂාංගයෙන්. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත් තේන දියගල ප්‍රදේශයේදී මෙම බස් රථ දෙක එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වුණා. තුවාල කරුවන් වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරුණු බවයි පොලිසිය සඳහන් කළේ. තුවාල ලැබූ 20 දින අතර කුඩා දරුවන් කීප දෙනෙකු දවනවා. තුවාල කරුවන් 8 දෙනෙකු නාවලපිටිය මූලික රෝහලට මාරු කර යවුනා. වරකපුල දොරෝක ප්‍රදේශයේදී සිදු කළ වෙඩිතැබීමකින් 22 වැනි දින තරුණියක ජීවිතක්ෂයට පත්ව ඇගේ මව බරපතල තුවාල ලැබුවා.
තුවාල ලැබූ මව වරකපොල රෝහලට ඇතුළත් කෙරුණු අතර ශල්‍ය කර්මයකට දලක් කෙරුණා. මීගිය තරුණිය හා ඇගේ පෙම්වතා අතර පැවති ආරවුලක් වෙඩි තැබීමට හේතු වී ඇති බවයි පැවසෙන්නේ. බලපත්‍ර නොමැති ගිනියවියක් ආ ජීව උණ්ඩ තුනක් සමග සැකකරුවෙකු මීරිගම හල්පේ කහටකොල්ලවත්ත ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. ගිනියවිය සමග සැරිසරමින් සිටිදී අත්අඩංගුවටගත් මෙම සැකකරු අත්නගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටයි පොලිසිය කටයුතු කළේ. මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ලේ ඇති වී තිබූ ජල කාන්දුව නතර කිරීමට පිළියම් යොදා තිබෙනවා. එම කටයුතු සාර්ථකව අවසන් කිරීමට හැකි වූ බවයි මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘති කළමනාකාරවරයා පවසන්නේ. මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ලේ ඇති වූ ජල කාන්දුව කඩිනමින් නතර කිරීමට කටයුතු ආරම්භ කෙරුණේ මීට දින 10කට පෙරයි. එය අදවන විට සාර්ථකව අවසන් කිරීමට හැකි වී තිබෙනවා. මෙවැනි විට ජලාශයේ උපරිම ජල ප්‍රමාණය ඒ අයිරින්ම පවතින බවයි මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘති කළමනාකරු ඉංජිනේරු ඩී.පී. විජයරත්න මහතා සඳහන් කළේ. මීට සතියකට පෙර ඇත්තටම ලීකේ නැවතුණත් අර වතුර උපරිම මට්ටමට තිබුණේ නැහැ. ඒක ඉවර වෙනකොට අඟල් 8ක් විතර තිබුණා ඉවර වෙන දවසේ. ඊයේ වෙනකොට වතුර මට්ටම සම්පූර්ණම උපරිම ධාර්තාවයට ඇවිල්ලා තියෙන්නේ. දැන් අද උදේ බැලුවා සාර්ථකම එලිමු කරලා තියෙනවා. කිසිම කාන්දුවක් නැහැ. පසුගිය පාලන සමයේ ඉහළ පොලි අනුමාත මත බැංකු ණය ලබා ගැනීමෙන් පීඩාවටපත් වූ ව්‍යාපාරිකයන්ට මහ බැංකුව සහන පැකේජයක් හඳුන්වා දී ඇති බව රාජ්‍ය මාත්‍ය ලක්ෂ්මන් න්‍යාපා අබේවර්ධන මහතා පවසනවා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ යථාර්ථයක් බවට පත් කරමින් මෙම කටයුතු සිදු කෙරෙන බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ. රජයේ ගෙවුණු දින 50 පිළිබඳ ප්‍රගති සමාලෝචනයක් සිදු කරන බවද ලක්ෂ්මන් න්‍යාපා අබේවර්ධන මහතා කියා සිටියා. ඒ සහන පැකේජයේ මුල් එක දැනට ගෙවාගෙන යන ණය මුදල් සඳහා හොඳින් ගෙවාගෙන තියෙනවා නම් ඒ අයට සහනයක් දෙනවා 2020 දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකන් ඒ ණය ගෙවීමේ කාල සීමාව දික් කළ තියෙනවා. ඒ වගේම ඒ ණය ගෙවුනට පස්සේ ව්‍යාපාර සැලැස්මක් ඉදිරිපත් කරනවා නම් මිලියන 300 දක්වා වූ ණය මුදල නිකුත් කරන්න පුළුවන්. යම් කෙනෙක්ගේ ණය ගෙවීමට නොහැකි වී බැංකුවේ ක්‍රිබ් එකට ගිහිල්ලා තියෙනවා නම් ඒ අයට විශේෂයෙන්ම සහනයක් සලසලා දෙනවා. 50%කින් පොලිය ඉවත් කර ඔවුන්ට මාස 6ක සහන කාලයක් දීලා ප්‍රති සංශෝධනය කළ ණය මුදල් ගෙවීමේ කාල සීමාවක් ඉදිරියට ලබා දෙන්න. අර ණය මුදලට අමතරව ව්‍යාපාරයේ නැවත නගා සිටීම සඳහා ප්‍රාග්ධන මුදලක් බැංකුවෙන් ලබා දෙනවා. දැන් අවධානය ක්‍රීඩා පුවත් වෙත. සිම්බාබ්වේ තරග සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා 2020 කණ්ඩායමේ නායකත්වයේ පිළිබදව අවසන් තීරණයකට එළඹෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත දමිල් මහතා පවසනවා. හරාරේ නුවරදී පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අනිද්දා සිම්බාබ්වේ බලාපිටත්ව යාමට නියමිතව තිබෙනවා. දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන 19 වනදාද දෙවන තරගය ලබන 27 වනදාද හරාරේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙනවා. මෙවන විට ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ ක්‍රියාත්මක වෙමින් පවතින නමුත් මෙම තරගාවලිය ඊට අයත් වන්නේ නැහැ. මේ අතර සිම්බාබ්වේ ටෙස්ට් කණ්ඩායමේ නව නායකයා ලෙසින් සීන් විලියම්ස් නම් කිරීමට පසුගියදා එරට තේරීම් කමිටුව පියවර ගත්තා. 2020 ඩකා රැලියේ 7 වන අධිරේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් පෘතුගාල යතුරුපැදි ක්‍රීඩක පාවුලෝ ගොන්සල්වෙස් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම තරගාවලියේ 7 වන අධිර කිලෝමීටර 546 දුරකින් යුක්ත වනවා. රියාද් සිට වාදියල් දවාසිර දක්වා ගමන් කරමින් සිටිය 47 වැනි ගොන්සල්වෙස් මෙම අනතුරට ලක් වුණා. අනතුර සිදුවීමෙන් පසු ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහුගේ මරණය සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඔහු සමග තරග කළ ඕස්ට්‍රේලියා ජාතික ටොප් ප්‍රයිස් සහ ආජන්ටිනා ජාතික කෙවින් බෙනාෆිට්ස් අනතුරට පත් වූ අවස්ථාවේදීම අනතුරු ඇගවීමේ පණිවිඩ නිකුත් කර ඇති අතර වෛද්‍ය කණ්ඩායම් රැගත් හෙලිකොප්ටර් යානා ළඟා වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ. තම සහෝදර ක්‍රීඩකයා වෙත ශෝකය පළ කිරීම සඳහා ඊයේ දිනට නියමිතව තිබූ ඩකා යතුරුපැදි රැලියේ 8 වන අධිර අවලංගු කිරීමට සංවිධායකයන් කටයුතු කර තිබුණා. ඒ සමගින් ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. අපගේ මීළඟපත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න. www.ipnnews.lk